සියලුම දෙනාම සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදුනාදයක් පවත්වා නමස්කාරය කියන්නේ. සාදු 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 අවසරයි සන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා හේතු වේවා. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදිත. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 64 වන පාඩමයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුම, එම පින්වන්ත සාන්තිරන්තුංග මැතිනිය,
දියණිය පුතුණුවන් විසින් නිර්මාණය කළ ගුරු පඬුරක් අපට පූජා කළ මිනිපුර අමාත්‍යාංශ තපවනාරණ සේනාසනයේ සිට අපත් අප ශිෂ්‍ය අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝත් මේ විදිහට සම්බන්ධ වෙනවා. කරුණාවන්ත පින්වතුනි, දැන් ඔය ඇත්තෝ පුනර්භවය කියන මාතෘකාවට ඇවිල්ලා ඉන්නේ. කෙනෙක් මැරි යෑමත් එක්කම මරණයත් එක්කම ඒ කෙනාගේ නැවත ප්‍රතිසන්තිය හට ගැනීමක් වෙනවා. මොන විදිහකට හදවත් රෝගයක් නිසා, පිළිකාවක් නිසා, අංශභාගයක් නිසා, හදිසි අනතුරක් හින්දා ගම්වතුරක්, මුහුද ගොඩ ගැලීමක්, ගුවන් යානයක් පිපිරීමක්, නැව් මුහුදු බත්වීමක්, වාහන අනතුරක්, කොයි විදිහකට කොහොම මානයට පත් වුණත් ඒ මිනිස්සයෝ නැවතත් උප්පත්තියක් ලබනවා, නැවතත් භවයක හට ගන්නවා. කැලේ කීති කුටියෙට ගොදුරක් වුණත්, උකුස්සෙට ගොදුරක් වුණත්, රාජාලියෙට ගොදුරක් වුණත්, සර්පයෙට ගෙම්බෙට ගොදුරක් වුණත්, ගංවතුරකට අහු වුණත්, ලැබුගින්නකට අහු වුණත්, හදිසි ගස් කඩය වැටීම් වලින් මිය ගියත්, තිරිසන් සත්වයොත් නැවතත් කොහේ හරි භවයක හට ගන්නවා. කොහේ හරි නරකයේ සංජීව කාලසූත සංඝාත රෞරව මහා රෞරව තාපේ මහා තාපේ අවීචිය කියන ඔය මුඛයේ කොයි විදියට උප්පත්ති ලැබලා හිටියත් ඒ ඇත්තෝ තීතැන් වලින් චුත වෙලා නැවත කොහේ හරි භවයක හට ගන්නවා. ප්‍රේතයින් ප්‍රේතියන් ඒ වගේම මනුස්ස ලෝකෙ වගේම දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අය කොයි විදිහට මරණයට පත් වුණා. ඒ හැමෝගෙම චුතියත් එක්ක ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. එතකොට මොන විදිහට මැරුණත් මෑන සත්වයින්ට වර්තමාන භවයේදී හරි අතීත භවවලදී හරි ඒ පුද්ගලයා විසින් කරගෙන තියෙන කුසල අකුසල කර්මයන් අතරින් යම්කිසි කර්මයක් හරි කර්ම නිමිත්තක් හරි ගති නිමිත්තක් හරි වැටහෙනවා. අද මිනිස්සෙක් කියලා ඉන්න හොඳට පින්දහම් කරගෙන ආහාර පාන ලැබෙන විදිහට, සාතු සප්පායන් ලැබෙන විදිහට බොහෝම කීර්තියක් යසසක් ගෞරවයක් ලැබෙන විදිහට පින්කම් කරමින් ධර්මයේ හැසිරෙන කෙනෙක්ගේ මානසන්න වේලාවේදී හිත නරක් වුණොත් තිරසන් සතෙක් විදියට උනත් උපදින්න පුළුවන්. සුනකේ කියලා ඉපදුනොත් ඒ කෙනාගේ අර පෙරසසදී ආහාර පාන ඉඳුම් හිටුම් ඒවා ලැබෙන විදිහට කරගෙන තියෙන පින්කම් හින්දා සැපවත් සුනක ජීවිතයක් ධනවත් බලවත් නිවසේ ගෙවාවි. අපි කියමුක ළඟදී නැදුම් ගමේ රාජයතා නැති වුණා. ඒ වගේ ඇතෙක් වෙලා උපන්නොත් ඒ කෙනාට ගෞරවය, කෑම් බීම, ඉඳුම් හිටුම් සියල්ලම ලැබෙමින් සැපවත් සුවපත් ජීවිතයක් ගෙවුණා. හැබැයි හරියට බෝධිරාජ කුමාරයාට වගේ දරුවෝ නැහැ. දරුවෝ නොලැබෙන කර්ම විපාක මොන විදියෙන් හරි ඇති වේවි. ඒ වගේම බෝධිරාජ කුමාරයා මොනතරම් ධනවත් බලවත් රාජකුමාරයෙක් වුණත් දරු සම්පත් නැති වුණ අතීතීදී කරලා තියෙන කර්මවල හැටියට අපි ගමුක රාජයතාගේ මුල් කාලයේ ගත්තාම මුල් කාලේ ඒ දරමඩුවක නැත්තම් ඒ මේ විශේෂයෙන්ම මේ ලීමෝලක ඉන්නත් වෙලා තියෙනවා. මනුස්සයෙකුණ ජීවිතේ මුල් කාලේ කරදර පීඩාදී දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ බොහෝම ගෞරවණීය විදිහට, සැපවත් විදිහට, බලවත් විදිහට, බොහෝම ප්‍රතාපවත් විදිහට කටයුතු සිද්ධ වුණා. මේ පෙර කුසලයේ හින්දා යහපත් ප්‍රතිඵල ඔක්කොම ලැබුණා, අයහපත් ප්‍රතිඵල ඔක්කොම අකුසලයේ නිසා ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම ඔය කැලෑවැල්වල ඉඳලා කෝච්චිවලට අහු වෙන අලියැත්තු වගේ ගත්තාම
එවගේ සත්වයින් ආහාර පානත් හරිම අමාරුවෙන් අර තීක කැලෑවල දුක් විඳ හොයා ගන්නවා ඊට පස්සේ මරණයත් අර වගේ හදිසි මරණයක් වෙනවා රාජත්තාගේ වගේ ස්වභාවික මරණයක් වෙන්නේ නැහැ දෙවි කෙනෙක් දිව ලෝකයෙන් චුත වෙලා නරකී උපදින්න පුළුවන් මිනිස්සෙක් මනුස්ස භූමියෙන් මේ චුත වෙලා ප්‍රීතියක් විදිහට නරකී කෙනෙක් විදිහට තිරිසන් සතෙක් විදිහට අසුරී කෙනෙක් විදිහට නැවත මිනිස්සෙක් විදිහට දෙවත දිවි කෙනෙක් විදිහට බ්‍රහ්මීක් විදිහට උපදින්න පුළුවන් ඒව පසුපසෙ තියෙන ඒ අයගේ කුසල අකුසල කර්මය ඒ කුසල අකුසල කර්ම වලින් යම් කිසි කර්මයක් හරි කර්ම නිමිත්තක් හරි ගති නිමිත්තක් හරි වැටෙන්න ඕන මැරෙන වෙලාවේදී ඒක අනුව තමයි චුතියත් එක්ක ප්‍රතිසන්දිය වෙන්නේ මේක හරි වැදගත් තැනක් ඒ වැදගත් තැන මොකද මැරෙන වෙලාවේදී කෙනෙක්ට කලණමිතුරෙක් වෙන්න පුළුවන් නම් කලණමිතුරෙක් මිතුරියක් කෙනෙක්ගේ ඊළඟ ගමන වෙනස් කරන්න පුළුවන් හරියට මට්ට කුණ්ඩලීට වගේ බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලීට මැරෙන්න ආසන්න වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ ලෝභයෙන් අඳ වුණු සිටුතුමා තමන්ගේ පුතා එළියේ බිත්තියේ පැත්තට හරවලා තිබ්බ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සවන ගණදැස් විහිදෙන සම්බුද්ධ ඒ දේහය බිත්තියෙන් දැකලා තමයි පැහැදීමක් ඇති කරගෙන ඔහු මානින්මත් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවේ කෙනෙක්ගේ හිත ලෝභය මෝහය කියන තත්වයෙන් දේසේ මෝහය කියන තත්ත්වයේ මෝහය කියන තත්වයෙන් පිරුණු මානසාන චිත්ත වීතියක් වුණ සුගතිය උපදින්නේ නැහැ ඒක නා දුගතිය උපදින්නේ හැබැයි කෙනෙක්ගේ චිත්ත සංතතිය අලෝභයෙන් අදෝසයෙන් අලෝභයේ අදෝසයේ අමෝහයෙන් කියන ඔය හේතු යෙදෙන කුමන හෝ වෙන අනිකෝ චෛසික ධර්ම අඩු වැඩිව කොයි විදිහට හරි යෙදෙන බලවත් දුර්වලකම් අනුව ඒ කෙනා මානෙටපත් වුණොත් ඒ කෙනා නැවත උපදින්නේ සුගතියක ඒ ති හේතුක උත්කෘෂ්ඨ ති හේතුක ඕමක දි හේතුක උත්කෘෂ්ඨ දි හේතුක ඕමක ආදී විදිහට ඒ කෙනාගේ චුතිපති සංදි තේරුම් ගන්නට ඕන එතකොට සත්පුරුෂ පින්වත්නි කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මයට අරමුණු වුණු ඒක නැත් එහෙම නැත්නම් ඒක කරන්නට මුල් වුණු උපකාරණ හරි වස්තු හරි කුසල කර්ම කරපු අයට බෝධිය චෛත්‍ය බුද්ධ ප්‍රතිමා මල් පහන් ආහාර පාන වස්ත්‍රාදිය කර්ම නිමිති විදියට වැටහෙනවා නම් අකුසල කර්ම කරපු අයට මානු ලබන සතුන් අනුන්ගේ බඩු සතුන් මැරීමේ සොරකම් කිරීමේ උපකාරණ වගේ ඒ වගේ දේවල් වැටහෙනවා නම් ඒකට අපි කියන්නේ කර්ම නිමිත්තක් කියලා. මැරෙන්න ආසන්න වෙලාවේ අපි කියමුකෝ මෑත කාලීන සිදුවීමක් අපි රාජයතා කියලා. රාජයතාට දල්දා මාලිගාව නම් කර්ම නිමිත්ත උනේ. ඒ නිතරම හුළු පුරුදු වුණු උදේට අහපු ඒ මේ වෙද මහත්තයාගේ නිවස දාපු ඒ පිරිත් හඬ නම් එහෙම නැත්නම් ඒ පන්සල් නම් ඒ ඇසුරු කරපු ඒ තැන් නම් රාජයතාට ලෝභයයි මෝහයයි ඒ වගේම ද්වේෂයයි මෝහයයි මෝහයයි කියන ඔය හේතුය දෙන සතුන් මැරීම සොරකම් කිරීම කාමී වාදවා හැසිරීම බොරු කීම කේලාම් කීම සැලපවස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභයේ කීන්තියයි මිත්‍යා දෘෂ්ටිය කියන ඔය අකුසල කර්මපතයන් සිද්ධ වෙන අකුසල සිත් ස්වභාවයක් නෙමෙයි ඇති වෙන්නේ අර මැති වුණා නම් එතනදී ඒ ඇතිවන කුසල සිත් අනුව චුතියත් එක ප්‍රතිසන්දිය ප්‍රබල සුගති තැනක උප්පත්තිය ලබනවා අපි හිතමුකෝ සුනකයෙක් කියලා පාරක් අයිනකේ ඉන්න සුනකයෙක්ට මානසන්න වෙලාවේදී ඒ කෙනාට ඒ සුනකයා විසින් මිනිස්සෙක්ව හපලා තියෙනවා නම් ඒ හපපු සිද්ධියට මතක් වුණා නා එහෙම නැත්නම් තවත් සුනකයෙක්ගේ බත්පත කන්නට පොර කන සිද්ධියකට සම්බන්ධ දෙයක් නා
ඒ වගේ අනුන්ගේ බඩු ගැනීමක් සතුන් මැරීමක් යම්කිසි ආහාර පාන සොරකම් කිරීමක් කඩේකින් සොරකම් කිරීමක් වගේ ඒ වගේ කවන වෙනකොට ඉතින්දී ඒ මේ කර්ම නිමිත්ත වෙන්නේ ඒ වගේ කාරණා. එතකොට පින්වත්නි කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මයට අරමුණු වුණු ඒක කරන්න සිද්ධ වුණු උපකරණ හරි වස්තු හරි කුසල කර්ම කරන මනුස්ස දිව්‍ය සතර අපා බ්‍රහ්ම ආදී ඒ සියලු දෙනාටම ඒ කුසල කර්මයේ කරන්නට බලපෑ ස්ථානය ආදී ඒකවණු අරමුණු වෙනකොට ඒ චිත කුසල සිතක් බවට පත් වෙනවා. ති හේතුක උත්කෘෂ්ට ති හේතුක ඕමක දි හේතුක උත්කෘෂ්ට දි හේතුක ඕමකේ හේතුවල බලවත්කම් දුර්වලකම් අනුව ඒක වෙනස් වෙන්නේ. නමුත් ඒක කුසල සිතක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගති නිමිත්ත ගත්තොත් ගති නිමිත්ත කියන්නේ ඊළඟ අරමුණු වෙනදී ගති නිමිත්ත කියන්නේ මතු උපදින භවයට සම්බන්ධ දේවල්. දැන් කෙනෙක්ට මරණාසන්න වෙලාවේදී ඊළඟට උප්පත්තිය ලැබෙන විදිහට දැන් නාම රූප ධර්ම ප්‍රබලව සැකසුණු විදිහක් තියෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාට ඊළඟ භවයට අදාළ දේවල් තමයි පේන්නේ. දැන් නරකයේ උපදිනවා නම් නරකයේ උපදින සත්වයින්ට මහා ගිනි දැල් ලෝතිය ගිනි අඟුරු ඒ වගේම යමපල්ලං නපුරු සත්තු ඔය වගේ තමයි වැටෙන්නේ. නපුරු සත්තු විදිහට එහෙම උපදිනවා නම් රුකයින් විදිහට සර්පයින් විදිහට එහෙම උපදිනවා නම් ඒ සත්තු නිතරම පේන දැන්න විදිහට ගති නිමිත්ත දැනෙනවා. ඒ වැටහීම ඒ දේවල් ඒ ඒ තැන්වලම ඇති හැටියටත් සමහර විට තමා සමීපයේටම ඒවා පැමිණ තියෙන විදිහටත් පේනවා. ඒ කියන්නේ තිරසන් සත්තු ගොඩක් මැද තමන් ඉන්නවා වගේ. ඒ වගේම කැලෑවක තමන් ඉන්නවා වගේ වඳුරු ගොඩක් මැද ඉන්නවා වගේ. ඒ වගේම ප්‍රේතියන් ගොඩක් මැද ඉන්නවා වගේ නරකයේ ගිනි දැල්වල ඉන්නවා වගේ. තමන් මේ ඇඳේ ඉන්නේ කාමරයේ ඉන්නේ පිරිසුදුත් කරලා දරුවෝ. ඒ වුණාට මාව පිරිසුදු කළා නෑ මේ බලන්න මුළු ඇඟ පුරාම අසුචි මේ ඇයි හැමතැනම වලවල් මේ මෙච්චර ගඳ ගහන්නේ මොකද මෙච්චර අපිරිසුදු මොකද ওই විදිහට ගති නිමිති වැටෙනකොට කියන්න පුළුවන්. ඒ කිනාට කියනවත් එක්ක දැන් ඒ කිනාගේ චක්කායතන සෝතායතන ආදියත් එක්ක සම්බන්ධ වෙන ඒ කායික වැඩපිළිවෙල දුර්වල වෙලා තියෙද්දි මනෝද්වාරයෙන් හරි අරමුණු දැන්ලා පිටට සංනිවේදනය නොකලත් ඒ කෙනාට ගති නිමිති පහළ වෙනවා. දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන අයට දිව විමාන රත් උයන් කල්ප රුක්ස මේ වගේ දේවලුත් දෙවියන් හා දිව්‍යාංගනාවනුත් ගති නිමිති විදිහට වැටහෙනවා. මනුස්ස ලෝකෙ උපදින අයට මව කුස හරියට රතු පාට රිද්දක් වගේ ගති නිමිති විදිහට වැටහෙනවා. තිරිසන් සත්ත්වයන් විදිහට උපදින අයට කැලය ආදිය තමයි වැටහෙන්නේ. එතකොට දිව ලෝකවල උපදිනවා නම් දිව විමාන වගේ ඒ දේවල් තමයි මරණයට සමහර සතියක් එකමාරකට කලින් වුණත් ටික ටික වැටහෙන්න පුළුවන්. ඒ වගේම මරණයට ආසන්නව පැය දෙක තුනක ඉඳන් හරි විනාඩි තප්පර කිහිපයකින් හරි එහෙම හිත වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ගමුකෝ සන්තතියමෙතුමා යුද්ධයක් සංසිඳවලා නැවත කොසල් රටට ඇවිල්ලා රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් විසංගනකුත් මේ නාටිකාංගනාවකුත් ලබාගෙන හරියටම සතියක වගේ කාලයක් එයා රජසැප වින්නා වගේ ලෞකික සම්පත් ඔක්කොම විඳින්මින් හිටියා. මෑනේ වෙලාවේදී ඉතාමත්ම ලෞකික සම්පත් ගොඩාක් මානෙට ආසන්න අන්තිම දින හතේ එයා විඳා. හැබැයි මරණය සිද්ධ වන දවසෙත් උදේ වරුවේ හොඳටම මත්පැන් බීලා මත්ද්‍රව්‍ය අරගෙන ඇතා පිට හිටියේ. අර නාටිකාංගනා මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එක දිගටම මානෙට ආසන්න දින හතක කාලයක් ලෝභය මුල් කරගත්ත ලෝභ මෝහ කියන හේතුයෙත්න සිත් හතකින් තමයි වැඩි වශයෙන් ජීවත් වුනේ.
ඒසිත් අටකින් තමයි වැඩි වශයෙන් ජීවත් වුනේ. එහෙම ඉඳලා අන්තිම මොහොත වෙනකොට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ඇසුර හින්දා යහපත් අරමුණක් හින්දා පුළුවන්කම ලැබුණා කෙලෙසුන් නසන්නට. කෙලෙසුන් නසලා රහතන් වහන්සේ නමක්ම වුණා. අපි කියමුකෝ දැන් පෙරහැරවලට මලියත්තු ගන්නවානේ මේ දවස්වල ඒක පිළිබඳ කතාවකුත් තියෙනවානේ. ඒ විදිහට ගන්නකොට දඬුවම් දීම ඉදවීම දන්වැල්ලලින් ගැට ගැහිම ඒ වගේ ඒවා වැරදි ඒකේ දෙපක්ෂයටම අකුසල කර්ම වෙනවා. ඒ වුණාට ඒ සත්වයින්ට ඇතිවන ඒ කුසල සිත්වලට ඒ ඇයට විපාක ප්‍රතිඵල ගොඩක් හම්බ වෙනවා. සමහරවිට කැලේක හිටියනම් මානින් මැත්තේ ඊළඟට අහපවතින සංසතියක් හරි නරකයට හරි යන්න පුළුවන් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ඇසුරින්ද සුගතියකට මනුස්ස හරි දිව්‍ය හරි භූමියකට එන්න පුළුවන් මණ්ඩුකට වගේ. එතකොට මේ වගේ දීව ලෝකවල උපදිනවා නම් දීව විමාන රත උයන් කල්පරුක්ස ඒ වගේම දිව්‍යාංගනාවන් ගති නිමිත්ත විදිහට වැටහෙනවා. මනුස්ස ලෝකෙ උපදිනවා නම් මව් ගැබක් හරියට ඒක රතු පාට රිද්දක් වගේ වැටහෙනවා. තිරිසන් සතුන් අතර උපදිනවා නම් ඒ කැලෑවල්වල ඒ ස්වභාවය තමයි වැටහෙන්නේ ගති නිමිති විදිහට. ඊට පස්සේ කර්මය කර්මයේ වැටෙනකොට වර්තමාන භවයේ කරලා තියෙන මතක තියෙන කර්මයක් මතක් වීම විදිහට මනෝද්වාරයට වැටෙනවා. අපි කියමු රාජයතා කියලා රාජයතාට දල්දා මාලිගාවට අනේක මතක් වෙනවා. එතකොට විශේෂයෙන් ඒකේ හොඳ නරක කුසල අකුසල ස්වභාවය ගැන ලොකු වැටහීමක් නැහැ. ඔහුගේ තරමේ හැටියට ඒ වුණාට ඔහුට අකුසාසි 12 ඇති වෙන්නේ නැතුව අටමහා කුසාසෙත් ඇතිවන ආකාරයට කවුණු සිද්ධ වෙනව අර වගේ තැනක් මතක. හිතන්නක මිනිස්සෙක් කියලා මිනිස්සෙක් මානසන්න වෙලාවේදී ඒ කෙනාට මතක් වෙනවා හැම පෝයකටම ගිහිලා සිල් ගත්ත විදිය. එහෙම නැත්නම් හැම මාසෙට යොදාගත්තේ දවසකට මේ වගේ අභිධර්මෙහි ඉගෙන ගත්ත විදිය. ඒ වගේ මොනවා හරි ඒ කරලා තියෙන කර්මයක කලුණු ඒ කෙනාට මතක් වෙනවා. මනෝද්වාරයට වැටෙනවා. වර්තමාන භවයේ කරලා අමතක වුණු කර්මත් ඒ වගේම අතීත භවවලදී කරපු කර්මත් කර්ම නිමිති ගති නිමිති විදිහට වැටෙන්නේ හීන පේනවා වගේ. එකෙන් කෙනෙක්ගේ මානින් මතු උප්පත්තිය අතීත කර්ම වලින් උනත් කරනවා මේ ජීවිතයට අදාළවම නෙමෙයි. මානින් මතු උප්පත්තිය කලින් භවවල කරලා තියෙන කර්ම වලින් උනත් දැන් අපි කියමු ඔබ කටින පින්කම් කළා කියලා ඒ කටින පින්කම් බලවත් ති හේතුකෝ ඉතා ප්‍රබල විදියට කළොත් ඒකේ විපාක වලට පුළුවන් ඔය ඇත්තෝ කවදාද රහත් පීනුවම් පානකම් මනුස්ස දිව්‍ය කියන ගති දෙකටපත් කරන්න සතර අපායටපත් නොකර ඉන්න තරම් ඒ තරම් චිත්තසන්තතිය බෝධිපාසක ධර්ම වර්ධනය කරවමින් තුන් මාසක් නැත්නම් සාර මාසයක් පුරා ඒ චිත්තසන්තතිය හුරු කරගත් ඒවත් ඒකේ විපාක ධර්මත් උපකාර වෙනවා. එතන මනුස්ස ලෝකෙ උපදින කට්ටිය ඒ වගේම දිව ලෝකවල උපදින කට්ටිය බ්‍රහ්ම ලෝකවල උපදින කට්ටිය සතර අපාගත උපදින කට්ටිය ගත්තාම වර්තමාන භවී කරලා අමතක වුණු කර්ම හරි අතීත භවවලදී කරපු කර්ම හරි කර්ම නිමිති ගති නිමිති විදිහට හීන පේනවා වගේ තමයි වැටහෙන්නේ. හුඟක් කාලවට මේවා වැටහෙන්නේ මනෝද්වාරයේට කර්මාදී වැටහෙද්දී මේව හුඟක් වැටහෙන්නේ මනෝද්වාරයේට. ඉතින් කර්ම නිමිති ගති නිමිති මෑන තැනැත්තා ඉදිරියේ ඇති අවස්ථාවලදී චක්කුද්වාරාදියට වැටහෙනවා. දැන් කර්මය හරි මේ ගති නිමිති හරි ඒ වගේම ඒ කරුණු මරණාසන්න වෙලාවේදී පින්වත්නි ඒ කෙනාට තමන් ඉස්සරහා තියෙන දෙයක් විදිහට තමයි වැටහෙන්නේ. ඒක ඇස්වලට තමයි අරමුණු විදිහට ගන්න ඇස්වලින් ගන්න. භවයක නැවත උප්පත්තිය ලබන්නේ නැති නැත්නම් නැවත භවයක හටගන්නේ නැති විදිහට කෙලෙසුන් සහ මුලින්ම නැසපු රහතන් වහන්සේලාට මානසන්නයේදී කර්මාදී වැටහීමක් වෙන්නේ නැහැ. මානසන්නයේදී
රහතන් වහන්සේලාට එහෙම කර්මාදී වැටහීමක් ඉන්නේ නැහැ. මොකද රහතන් වහන්සේලාගේ චිත්ත සංතතිය ක්‍රියා චිත්ත සංතතියක් නිසා. මානීය කොහොම සිද්ධ වුණත් භවයේ උපදින එක සත්වයෙක්වත් කර්මාදී තුනෙන් එකක් නොවැටහි මැරෙන්නේත් නැහැ. ඒ කෙනාගේ මරණය සුනාමියක් වගේ ගම් වතුරක් වගේ හෘදයාබාධයක් වගේ පිළිකාවක් වගේ අංශභාගයක් වගේ මොන විදිහකට සිද්ධ වුණත් ඒ අනිවාර්යයෙන්ම මානියට පත් වෙනකොට මේ කිව්ව කර්ම කර්ම නිමිති ගති නිමිති කියන මේ තුනෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ හිතේ අරමුණ වෙන්නේ මේ තුනෙන් එකක් වැටෙහෙන්නේ නැතුව මරණය වෙන්නේත් නැහැ මැරෙද්දි මේ තුනේ එකක් අනිවාර්යයෙන්ම වැටෙනවා මිටියකින් තලලා නැත්තම් අතකින් ගහලා මරණ මැස්සෙක් මදුරුවෙක් වුණත් මැරෙන්නේ මේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් වැටහීමෙන්මයි මරණ වේලාවේදී මේ විදිහට වැටහීමෙන් කාලාන්තරයක් යට වෙලා තිබුණු පුරාණ කර්ම එකිනෙහිම කරපු ඒවා වගේ අලුත් වෙනවා මානසන්න වේලාවේදී මේ වගේ සනිකව මෙහෙම වැටෙහෙන ඒ මේ වේලාවට අර කාලයක් තිස්සේ කරපු මේ ජීවිතේ හැරි කලින් භවවල හැරි ඈත පිට භවගාමී ගමනේ අතීතයෙන් යට වෙලා තිබ්බේ කර්මයක් හැරි පින්වත්නි ඒ වේලාවේ කරපු දෙයක් වගේ අලුත් වෙනවා කර්මාදී තුනෙන් යම් කිසිවක් වැටහුණ ඒ මානසන්න සත්‍යයාගේ හිත ඒ වැටහුණු දෙයට නැමී පවතිනවා දැන් කර්ම කර්ම නිමිති ගති නිමිති කියන මේ අරමුණු තුනෙන් අර එකක් අරගෙන එකක් ගන්න එකක එක ස්වභාවයක් ගන්න මේ කර්ම ආදී අරමුණු තුනෙන් එකක් අරගෙන මානසන්න සත්‍යයාගේ හිත ඒ අරමුණු ඒ වැටහුණු දෙයට නැමිලා පවතින්නේ ඒකට හේතුව භවයේ නපුර වසන අවිද්‍යාවත් ඒ වගේම භවයට ඇලුම් කරන තණ්හාවත් තවමත් ඒ කෙනාගේ චිත්තසන්තතිය තියෙන හින්දා අර මානසන්නව ඉන්න මොහොතේදී ඒ වැටහුණු කර්ම කර්ම නිමිති ගත් නිමිති වලට නැමිලා පවතින්නේ ඒ කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම කියන අවිද්‍යාවත් ඒ වගේම භවයට ඇලුම් කරන ඒ තණ්හාවත් කියන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ඒ තණ්හාවත් චිත්ත සංතතිය බලවත් තියෙන හින්දා මේ වෙලාවේදී ඒ කිනාට ඇති වෙන්නේ ඒ වැටහුණු දේ අරමුණු කරන හිත් පරම්පරාවක් දැන් සිතට අර අරමුණු ඇති වෙනකොට ඒ වැටහිච්ච දේ අරමුණු කරන හිත් පරම්පරාවක් තමයි ඇති වෙන්නේ ඔහුට විපාක දීමට ඉදිරිපත් වීලා තියෙන කර්මය අපායේ උපදවන කර්මයක් නම් මේ වෙලාවේදී ඔහුට ඇතිවන සිත් පරම්පරාව අකුසල ජවනයන්ගෙන් පිරුණු කිලිටි සිත් පරම්පරාවක් මරණ වේලාවේදී කොච්චර පින්දහම් කරගෙන යහපත් හොඳට හිතිය කෙනෙක් වුණත් ඒ කෙනාට කලින් කරලා තියෙන මොනවා හරි අකුසල කර්මයක් මතු වුණොතින් ඉදිරිපත් වෙලා තියෙන්නේ අකුසලයක් නම් ඒක ඒ වෙලාවට ඒ කෙනාටගේ චිත්ත සංතතිය අකුසල ජවනයන්ගෙන් පිරුණු එකක් වෙනවා කිලිටි අකුසල ධර්මයන්ගෙන් අකුසල ජවනයන්ගෙන් විපාක දෙන්නේ ඉදිරිපත් වෙලා තියෙන කර්මය කුසල කර්මයක් නම් මේ වෙලාවේදී ඒ කෙනාට පිරිසුදු කුසල චිත්ත පරම්පරාවක් තමයි ඇති වෙන්නේ අර කර්මයේ කර්ම නිමිති ගති නිමිති කියන ඒවා යහපත් අරමුණු නම් සුනකේක් වේවා අපි කියමුක නිවෙසල හත්න බල්ලෙක් කියලා ඒ සතාට හැමදාම පුරුදුයි ඔබ උදේට බුදුන් වන්න වෙලාවට හවසට බුදුන් වන්න වෙලාවට ඒ තැනට ඇවිල්ලා ඉන්නවා එයාට ඒ වෙලාවට කෙනෙක්ට බුරන්න දේශ හිතක් කෙනෙක් වහපන්නේ එහෙම නැත්නම් කෑම ගැන තණ්හාවක් එහෙම නැත්නම් තවත් බැල්ලියක් සතෙක් එක්ක රාගයක් ඔය වගේ දෙයක් නැහැ ඒ කෙනාගේ චිත්තසන්තතිය යහපත් හොඳින් තියෙනවා අකුසල් සිත් 12 නැතුව එතකොට කුසලයක් නම් ඒ අවස්ථාවේදී ඒ කෙනාගේ පිරිසුදු කුසල චිත්ත පරම්පරාව තමයි ඇති වෙන්නේ. සත්ත්ව ශරීරයක සිත් ඇති වෙන්නේ සිත් ඇතිවීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත් වස්තු රූප ඒ කෙනාගේ ශරීරයේ තියෙනකන් විතරයි. ඒ කියන්නේ සත්ත්ව ශරීරයක අසඤ්ඤ සත්‍යය ඇරෙන්න අරූපී භූමිතික ඇරෙන්න අනිත් හැම තැනකට මේ කතාව අදාළයි
නරක තිරිසන් ප්‍රීත අසුර මනුස්ස චාතුරු මහරජික තාවතින්ස යාමතුස්ත නිර්මාරති පානිම්මිත වසවර්ති කියන ඒ කාම භූමි වලටත් ඒ වාගේම බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අපමානාබ ආබාසර පරිත්ත සුභ අපමාන සුභ සුභකින්හ වීහප්පලේ අවිහ අතප්ප සුදස්සදස්ස අකනිත්ත කියන ඔය භූමි ඔක්කොටම අදාළයි මේ කතාව. හැබැයි අසංජ සත්‍ය අරූපී භූමි වලටයි මේක අදාළ වෙන්නේ. සද්ද ශරීරයක සිත් ඇති වෙන්නේ සිත් ඇති වෙන්න ආධාරවන අතීත කර්මයෙන් හටගත්ත වස්තු රූප ඒකිනාගේ ශරීරයේ තියෙනකන් විතරයි. ඔය ඇත්තන්ට වස්තු රූප ඔක්කොම කීයක් තියෙනවද? මනුස්සයෙක් වුණ ඔබේ වස්තු රූප කීයක් තියෙනවද? හයක් තියෙනවා. වස්තු රූප හයක් තියෙනවා. එහෙමයි සම්. කියන්න බලන්න එහෙනම්. චක්කු වස්තු, සෝත, ගාන, ජීව, කාය, හද. ඇටි කිවිය. හොඳයි. තියෙනවා කියලා හැටි මං හිත වෙන මොනවයි කියයිද කියලා. දැන් ඔක්කොම දන්නවා කමේ නේද? හරි. එතකොට මේ ශරීරයේ සිත් ඇති වෙනකොට මේ අනිවාර්යයෙන්ම වස්තු රූපයක් ඕන. ඒ වස්තු රූපය ඔය ඇත්තන්ගේ මේ ජීවිතේ විතරක් නෙමෙයි, කලින් භවයේ ආත්ම භව පහ 500 5000 500 5000 ඈත පිට කොහෙට හරි ගිය අතීත කර්මයක විපාක විදිහට ලැබෙන රූප. එතනදී ඒ මේ වස්තු රූප ඒ කෙනාගේ ශරීරයේ තියෙනකන් විතරයි මේ සිත් හටගන්නේ ඒ වස්තු රූපයේ. වස්තු රූප පරම්පරාව නැති වුණාට පස්සේ ඒ ශරීරයේ නැවත හිත් හට ගැනීමක් වෙන්නේ නැහැ. ශරීරයේ නැවත හිත් හට ගන්න අර රූපයේ උපකාරයේ නැති වෙනවා කියන්නේ ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවන තත්ත්වයට පත් වෙනවා කියන එක. ඒ කියන්නේ මැරෙනවා කියන එක. දැන් වෛද්‍යවරු කියාවි දැන් හදවත වැඩ කරන්නේ නැහැ මෙයා මිය ගියා කියලා. හැබැයි හෘද වස්තු නතර වුණා කියන එක මරණේ නෙමෙයි. සමහරට විදුලිය මේ යම් නැත්නම් මේ ඇඟ තෙරපි මතින් යම් කිසි විදිහට අතින් පයින් පපුව මේ යම් කිසිකුත් මේ යම් ආකාරයකට තෙරපි මතින් කෙනෙක්ට නැවත පණ එන්න පුළුවන්. එහෙම වෙනවා. එහෙම වෙන්න ඕන. ඒකට හේතුව තමයි මොකද කෙනෙක්ගේ හෘද වස්තු අක්‍රිය වුණත් ඒ කෙනාගේ ඒ චිත්ත සන්තතිය තාමත් වස්තු රූපේ එක්ක පවතින්න පුළුවන්. අර උණුසුම අඩු වීගෙන යද්දි විකෘති වෙලා යනකොට තමයි මේ තවදුරටත් එතන පවතින්න බැරි වෙලා යන්නේ. එතකොට ඒ වස්තු රූපය එතන නැති වෙලා යද්දි මේ කෙනාගේ චිත්ත සන්තතිය අක්‍රිය වෙන්නට ඕන. එයා මානෙටපත් වෙනවා. සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවන් සිඳී යන්නට හොඳටම ලං වෙනකොට මෑන සත්වයාට ඒ අවස්ථාවේදී වැටහි තිබූ කර්මාදීන් එකක් කරමුණු කරගෙන ඒ ශරීරයේ ඇතිවන අන්තිම චිත්ත වීතිය ඇති වෙනවා. දැන් සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාව සිඳී යන්නට අවසන් වෙන්නට හොඳටම ලං වෙද්දී මැරෙන්න ඉන්න සත්වයාගේ ඒ වෙලාවේදී වැටහිලා තිබ්බ ඒ කර්ම නිමිති ගත් නිමිති කියන අරමුණු තුනෙන් එකක් අරගෙන ඒ ශරීරයේ ඇතිවන අන්තිම චිත්ත වීතිය ඇති වෙනවා. ඒ අන්තිම චිත්ත වීතිය ඇති වෙන්නේ දුර්වල වස්තු රූපයක් එක්ක. ඒක මරණාසන්න චිත්ත වීතිය කියලායි අපි කියන්නේ. මේ වෙලාවේදී චිත්ත වේගේ ඊටාම දුර්වල හින්දා ප්‍රකෘති කාලයේදී වගේ ඒ චිත්ත වීතියේ ජවන්සිත හතක් ඇති වෙන්නේ නැහැ. වස්තු රූපේ දුර්වලයි, චිත්ත වේගය දුර්වලයි. ඒ නිසා ජවන්සිත පහයි ඇති වෙන්නේ. කෙනෙක් මැරෙන්න ආසන්නව ඉන්න වෙලාවේදී අන්තිම මොහොත වෙනකම්ම ඒ කෙනාගේ යහපත් තැනක ඉපදීම හෝ අයහපත් තැනක ඉපදීම වෙන්න පුළුවන්. දැන් සමහර කට්ටිය කියන දෙයක් තමයි මේ මනුස්ස ලෝකේ අනේ මේ දුක් විඳ විඳ ඉන්නවා ඉක්මනින් මැරලා ගියා නම් හොඳයි, මම නම් ඉක්මනට මැරලා යන්න ඕන, මම නම් මේ ওই දුක් විඳ විඳ ඉන්නේ ඔය වයසට යනකොට මම මැරෙන්න ඕන. ඔහොම සමහර අය කියනවා.
එහෙම කියන්නේ ඒ කට්ටිය මනුස්ස ලෝකයේ ඉන්න ලැබෙන ඒ වටිනා අවස්ථාවේ අන්තිම මොහොත වෙනකන් උත්පලව දැන් අපි කියමුකෝ මෝහ මොහ දසකය කියන්නේ කල්පනා ශක්තිය දුර්වල වෙනවනේ කල්පනා ශක්තිය දුර්වල වෙලා ඊට පස්සේ සයන දසකයේදී වචනවත් හරියට හසුරවන්න බැරුව මේ ඇඳට වෙලා ඉන්න කාලය තියෙනවනේ අතපයවත් හරියට ක්‍රියාත්මක නොවනේ බලන් ඉන්න කෙනෙක්ට ඒක වදයක් වෙන්නේ අර කෙනාට උපස්ථාන කරන්න වෙන එකට තියෙන අකමැත්ත හින්දා. හැබැයි ඒ විදිහට හරි ඒ කෙනා මනුස්ස ලෝකේ ඉන්නවා කියන්නේ දවසක් ජීවත් වෙ හිටියොත් මනුස්සයෙට ඇති වුණු ඒ ති හේතුක උපතක් නම් දි හේතුක උපතක් නම් ඒ උපතේ හැටියට ඒ කෙනාට විපාක සිත් ගොඩාක් ලැබෙනවා. ඒ කියන්නේ උපතේ හැටියට සිත් චිත්ත වීති රාශියක් ඇති වෙනවා ඒ චිත්ත වීති රාශියට මහ අනාගත සසරට මහ විපාක සිත් ගොඩාක් ලැබෙනවා නාම රූප වලට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ලැබෙනවා සමහර වෙලාවට ඒ කිනාට වචන පිට කරන්න බෑ ඒ උනාට පිරිත් හඬ හරි ඇහෙනවා ධර්ම දේශනා හඬක් හරි ඇහෙනවා ඒ විදිහට මොහොතක් හරි වැඩි වෙලාවක් මේ වගේ සුගතියක ඉන්නවා කියන්නේ බොහොම යහපත් ප්‍රතිඵල ගොඩක් ඒ කෙනාගේ සසලට ලැබෙනවා. හුඟක් වෙලාවට කට්ටි ඉක්මනින් මැරලා යනවා නම් හොඳයි කියන්නේ අකුසල සිත්වල දේශේ හින්දා අර උපස්ථාන කරන්න වෙන අකමැත්ත හින්දා තමයි හුඟක් කට්ටියක වංචනික ආකාරයක දේශේ ඇති වුණාම කියන ප්‍රකාශයක් ඒක ඒ කෙනාගේ පැත්තෙන් අකුසල විපාක ලබා දෙනවා. එතකොට ශරීරයේ ඇතිවන අන්තිම චිත්ත වීතිය හඳුන්වන්නේ අපි මානසන චිත්ත වීතිය කියලා. මේ වෙලාවේදී චිත්ත වේගේ ඊටාම දුර්වල හින්දා ප්‍රකෘති කාලයේදී වගේ ඒ වීතියේ ජවන්සිත හතක් ඇති වෙන්නේ නැහැ. ජවන්සිත පහයි ඇති වෙන්නේ. පස්වන ජවනයේට පස්සේ හරි ජවනයෙන් පස්සේ භවාංගයක් වෙලා හරි ඒකට පස්සේ තදාරම්මණයක් වෙලා හරි තදාරම්මණයෙන් පස්සේ භවාංගේ වෙලා හරි වර්තමාන භවයේ අවසාන සිතවන චුති සිත හට ගන්නවා. දැන් ජවන් සිත් තමයි මෙතන බල සම්පන්නම හිටික. මොකද මේ ජවන් සිත් වලට අනුව තමයි ඊට පස්සේ සිත් වල ඇති වෙන්න ඕන. හැබැයි මේ ජවන් සිත් වලට පස්සේ භවාංගයක් ඇති වෙලා චුතිය වෙන්න පුළුවන්. නැත්නම් තදාරම්මණයක් ඇති වෙලා චුතිය වෙන්න පුළුවන්. තදාරම්මන භවාංගයක් ඇති වෙලා චුතිය වෙන්න පුළුවන්. කොහොම චුතිය සිද්ධ වුණත් ඒ චුතිසිත මේ භවයේ ඇතිවන අවසාන හිත. එතකොට චුතිසිත මේ භවයේ ඇතිවන අවසාන හිත වෙද්දී ඒ චුතිසිතේ තියෙන සබ්බචිත්ත සාදාන් චෛතසිකත් අනිකෝ චෛතසික ධර්මත් ඒවා ඔක්කොම හැම අතින්ම මේ වර්තමාන භවයේ භවාංග සිත් වලටත් මේ වර්තමාන භවයේ ලබා දුන්නෝ ඒ මේ කලින් ඇති වුණු ඒ ප්‍රතිසන්දි හිතටත් හැම අතින්ම සමානයි. එතකොට මේ චුතිසිත විපාක විඥානයක් මිසක් මේ චුතිසිතට හැකියාවක් නැහැ ඊළඟ භවයේ උප්පත්තියක් ලබා දෙන්න. මේ චුතිසිතෙන් පස්සේ ඒ ශරීරයේ නැවත සිත් ඇති වෙන්නේ නැහැ. චුතිසිතක් ඇති වෙනවා කියන්නේ ඒ ශරීරයේ නැවත සිත් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ සත්‍යයාගේ සිත් පරම්පරාව එතකින් අවසන් වෙන්නේ නැහැ. දැන් චුතිසිත ඇති වුණාට පස්සේ ඒ ශරීරයේ සිත් පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. මොකද චුතිසිතට උපකාර වෙන මේ ඒ සිත් හට ගන්න උපකාර වෙන වස්තු රූප සියල්ල දැන් අවසන් හින්දා නාම රූප ධර්ම වල සම්බන්ධයේ මෙතකින් ශරීරයෙන් ගිලිහිලා යනවා. සිතක් හට ගන්න චක්කුප්පසාද වස්තුව සෝතප්පසාද වස්තු ආදී වස්තු රූප ටික ඕන. වස්තු රූප ටික ගිලිහිලා යනවා කියලා කියන්නේ වස්තු රූප ටිකක් නැති වෙනවා සිත් හට ගන්න අවස්ථාවක් නැහැ චුතිසිතත් ඇති වෙනවා නැවත මොනම හේතුවකටවත් මේ ශරීරයේ සිත් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට සිත් පරම්පරාව එතකින් අවසන් වෙන්නේ නැහැ. අර චුතිසිත ඇතිව නැතිව යෑමත් එක්කම මානසන ජවනයන්ගෙන් ගත්ත අරමුණ අරගෙන විපාක දීමට ඉදිරිපත් තිබුණු කර්මයේ විපාක විදිහට යම් කිසි තැනක ඊළඟ උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ උප්පත්තිය අපි හඳුන්වන්නේ ප්‍රතිසන්දි විඥානය කියලා. එතකොට චුතිසිත නැතිව ගිය යෑමත් එක්කම මානසන්න ජවන්සිත ගත්ත අරමුණම අරගෙන අර මානසන ජවන්සිත පහෙන් ඒකකින් ගත්ත අරමුණම අරගෙන
විපාක දෙන්න ඉදිරිපත් වෙලා තිබ්බ ඒ කර්මය විපාක දීමක් විදිහට යම් කිසි තැනක උප්පත්තිය ලබනවා අපි කියමු ඔය ඇත්තන්ගේ නිවසේ හුරතලයට හදන පූසෙක් ඒ මරණාසන්න වෙලාවේදී ඔය ඇත්තන්ගේ ඇසුරින්ද ඒ කිනාට අකුසල් ජවනයන් ඇති වෙන්නේ නැතුව යම් කිසි ඒ මේ කුසල ජවනයන් ඇති වුණා කියලා ඒ ඇතිවන කුසල ජවනයන් හින්දා ඒ කිනාගේ ප්‍රතිසන්දිය සුගතියක් වෙනවා අකුසල ජවනයක් වුණොත් අකුසල මේ ප්‍රතිසන්දියක් මේ දුගති ප්‍රතිසන් දුගති ප්‍රතිසන්දියක් වෙනවා ඒ ප්‍රතිසන්දි චිත්තේ පහළ වීමත් එක්කම මැවුණු සත්‍යයාගේ නැවත ඉපදීම වෙනවා මැන සත් මේ සත්‍යයාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට යන්නේ නැහැ අර ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනකොට සබ්බචිත්ත සාධාන චෛතසික ඒ විඥානයේ තියෙන්න ඕන ඒ විඥානයේ අර ජවන් සිත් වලට හැම අතින්ම සමාන කන්දක් වන චෛතසික ධර්ම තියෙන්න ඕන ඒක විපාක විඥානයක් හින්දා ඒ විපාක විඥානයේ වේදනා සංඥා සංකාර කියන ධර්ම යෙදෙනවා එතකොට ස්කන්ධ හතරක් තියෙනවා එතන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරක් එතන තියෙනවා ඔබ දන්නවා අනිවාර්යයෙන්ම වස්තු රූපයක් නැතුව හිතක් හටගන්නේ නැහැ කියලා අපි කියමුකෝ මනුස්ස මේ ගැබකට පැමිණෙනවා කියලා එතෙන්දී මව්පියන්ගේ ලිංගික හැසිරීමෙන් පස්සේ සුක්‍රදීම්බ සංසේචනයන් ඇසුරට ප්‍රතිසන්දි විඥානේ පැමිණෙන. එහෙම නැත්නම් බිත්තරයෙන් කියලා අණ්ඩජ විදියට බිත්තරයට බැසගන්නේ. එහෙම නැත්නම් කුණු බින්තෙත් බින් කානපාලේ කියලා ඒකට බැසගන්නේ. තෝපපාතිකව නම් ස්කන්ධ පහම එහෙම පහළ වෙන්නේ. මෙතනදී ස්කන්ධ පහේම සම්බන්ධය අනිවාර්යයෙන්ම ඕන. වස්තු රූපේ එතන තියෙන්න ඕන කර්මජ වශයෙන් වස්තු රූපේ මෞපියංග සුඛදීම සංසේචනයන් අසලෙන් ලැබෙනවා. ඒ වාගේම තමයි ඒ කෙනාට භව රූප මේ කාය දසක ඒවත් පහළ වෙනවා රූපස්කන්ධී විදිහට මේ කෙනාගේ නාම ධර්මත් පහළ වෙනවා මෙතන පංචස්කන්ධයේ පහළ වීමක් වුණා මිසක් කලින් භවයේ හිතක් අරන් එන්නෙත් නැහැ කලින් භවයේ චෛතසික ධර්මයක් අරන් එන්නෙත් නැහැ කලින් භවයේ රූපේක කොටසක් අරන් එන්නෙත් නැහැ කලින් ඒවා ඒ හටගත්ත වෙලාවල් වලම අවසන් වෙලා ගිහිල්ලා ඇති වුණ හැම සිතක්ම චක්කු විඥාන සෝත විඥාන කොයි විදියට ඇති වුණත් ඒ චිත්තස්සන තුන කායු කාලයෙන් ඇති වුණ නැතුව ගිහිල්ලා හැම රූපයක්ම කම්ම චිත්ත ඍතු ආහාර කියන මොන හේතු වලින් හටගත්තත් ඒ හැම රූපයක්ම චිත්තස්සන 17කින් ඇතුව නැතුව ගිහිල්ලා ඒ පරම්පරාවේ කලින් භවයේ මොනවත් අරන් ඉන්නේ නැතුව අලුත් භවයේ පංච උපාදානස්කන්ධේ පහළ වීම වෙනවා මෑන කෙනාගේ ශරීරයෙන් කිසිම දෙයක් අනාගත භවයට යන්නේ නැහැ ප්‍රතිසන්දි සිත වර්තමාන භවයෙන් එහි ගිය එකක් නෙමෙයි ඒක අලුතින්ම එහි පහළ වෙච්ච එකක් ප්‍රතිසන්දි හිත මේ ඇති වුණු හිතට විපාකයක් මේ ජවනයන්ට විපාකයක් මේ ජවන් සිත්වලට ලැබුණු විපාක විඥානයක් නිසා මේ සිත මෙතනින් අරන් ගියේ එකක් නෙමෙයි හැබැයි මේවා නිසා ඇති වුණු එකක් මේවා නිසා ඇති වුණත් මෙතන තිබ්බ හිතක් එතෙන්ට ගියේ නැහැ ප්‍රතිසන්දි හිත වර්තමාන භවයෙන් එතෙන්ට ගියේ එකක් නෙමෙයි එතන අලුතින්ම පහළ වුණු එකක් දැන් මේ ටික උගන්නත් ඔය ඇත්තන්ගේ ප්‍රශ්න ඔක්කොම තිබුණා නම් ගැටළු සැකසංකා මේ නොතීරෙන තැන් ඔක්කොම සුණු විසුණු වෙලා යනවා ඇති මේ හොඳටම පැහැදිලිව තියෙන විද්‍යාත්මක මතවාද විවිධාකාර වැරදි ඉගැන්වීම් ඒවත් එක්ක අවුල් වෙලා තිබ්බනම් මේ කාරණාව තේරෙන්නේ නැතුව මේ ටික උගන්නද්දී දැනටමත් ඔක්කොම මේ කියපු කරුණු ටිකෙම නිවිනිරවුල් වෙලා ඇති කොහොමද වෙන්නේ කියලා ප්‍රතිසන්දි සිත වර්තමාන භවයෙන් අනාගත භවයට ගියේ එකක් නොවුනට වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවටම අයිති දෙයක් ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි සිත වර්තමාන භවයෙන් අනාගත භවයට ගියේ එකක් නෙමෙයි වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවටම අයිති එකක් වර්තමාන භවයට අයිති සිත් පරම්පරාවක් නැත්නම් ප්‍රතිසන්ද සිතක් ඇති වෙන්නේ නැහැ.
ඊළඟ භවයේ සංධිකරණ හිතක් ඇති වෙන්නද වර්තමාන භවයට ඇති සිත් පරම්පරාවක් තියෙන්න ඕන හැම මොහොතකම ඒ සිත් පරම්පරාවේ අන්තිමට ඇති වුණු හිතෙන් පස්සේ තමයි ඊළඟ සිත ඇති වෙන්නේ චුති ප්‍රතිසන්දි දෙක අතර දීර්ඝ කාලයක් නැහැ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දියක් ලබන්නට නැත්නම් යම් තැනක උපදින්න සතියක වගේ කාලයක් තියෙනවා කිව්වොත් ඒක බොරුවක් මොකද මේ නාම රූප ධර්ම වල පැවැත්මට ආහාර ඕන ස්ථාන ඕන වස්තු රූප සිත් හට ගන්න වස්තු රූප ඕන ඒ වාගේම යම්කිසි පංච පාදා නස්කන්දේ පැවැත්ම සිද්ධ වන යම් උප්පත්ති ක්‍රමයක් කොයි විදිහෙන් හරි අවශ්‍ය වෙනවා එහෙම නැතුව අන්තරාභවික සතෙක් විදියට එහෙම ගසාගෙන එහෙම සැරිසැරීමක් නැහැ මොකද මේවා නාම රූප ධර්ම හේතුන්ගෙන් හටගන්න ඒවා හේතුඵල සම්බන්ධතාවයක් නැතුව ඉබේ පාවන කවුරු හරි මැවුම් කරුවෙක්ගේ නිකම්ම ස්වභාවිකව සිද්ධ වෙන එහෙම කියාවලියක් නැහැ මේවා දිගටම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් විදියට චුතිපති සංදි දෙක අතර දීර්ඝ කාලයක් නැහැ අනිවාර්යයෙන්ම තියෙන මේ ජීවත් වෙනකොට තියෙන සිතේ ආයු කාලෙම තමයි ප්‍රතිසන්දි හිතෙත් ආයු කාලේ වෙන්නේ. ඒ සිත් පරම්පරාවෙම ඇතිව නැතුව යනකොටම නැවත ඇති වෙන්න ඕන. චුතියට පස්සේ ප්‍රතිසන්දිය ඇතිවීමට ගතවන කාලයත් ජීවත් ඉන්න කාලයේ චිත්ත වීතියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇතිවීමට ගතවන කාලයත් සමානයි. ඒ කියන්නේ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙන්න ගතවන කාලයත් දැන් මේ ජීවත් ඉන්නකොට චිත්ත වීතියක එක් සිතක් නැති වෙලා තව සිතක් ඇති වෙන්න යන කාලයත් අතර වෙනසක් නැහැ ඒ වගේ කාලයක් තමයි යන්නේ චුති ප්‍රතිසන්දිය අතර එහෙම දීර්ඝ කාලයක් නැහැ කවුරු හරි ජලයේ ඉන්න කෙනෙක් නැත්නම් දිව ලෝකයක ඉන්න කෙනෙක් බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් මානෙයට පත් වෙනකොට මිය යෑමත් එක්කම නැවත උපදින්න එතන සකස් වෙලා තියෙනවද කියලා අහුවොත් ඕන තරම් තියෙනවා දැන් මිනිස්සුව ගත්තාම මේ රාත්‍රියේ මේ දවස තුල ඕන තරම් මව් ගැබක ගර්භාෂයේ දරුපසු දරු ගැබක් පිහිටන ආකාරයට පංච පාදානස්කන්ධයක පහළ වීමක් වන විදිහට සකස් වෙලා තියෙන පුළුවන් එහෙම මව් ගැබවල ඕන තරම් මේ දවස වෙනකොට මේ කෝටි ගණන් මේ බිලියන ගණන් ඉන්න මේ මිනිස්සුව අතර තියෙන පුළුවන් ඒ වගේම තිරසංගත සත්වයෝ අතර එවැනි ගර්භාෂයේ එවැනි ස්ථාන ඕන තරම් තියෙන පුළුවන් මාළුවන් අතර ඒ වගේම අනිකුත් තැන්වල ඕන තරම් එවැනි ගැප් තියෙන්න පුළුවන් ඒක මේ ජලාබුජ විදිහට අණ්ඩජ විදිහටත් එහෙමයි ඒ වගේම සංසේදජ ඕපාතික විදිහට ගත්තහමත් එහෙමයි මිනිස්සෙක් මැරිලා දිව ලෝකවල ප්‍රතිසන්දිය ගත්තොත් මේ ලෝකයෙන් දිව ලෝකයට ගිය කෙනෙක් නැහැ දැන් මෙතන ඉන්න මිනිස්සෙක් මැල අපි කියමු රාජයතා කියලා රාජයතා මානියට පත් වෙලා දිව ලෝකයක ප්‍රතිසන්දිය ලැබුවා කියලා හිතන්න නිකන් එතකොට දිව ලෝකයක ප්‍රතිසන්දිය ගත්තනම් මේ ලෝකයෙන් දිව ලෝකයට ගිය මිනිස් මේ රාජයතෙක් නැහැ අපි කියමුකෝ තවත් සතෙක් සතර අපායක එහෙම නැත්නම් මිනිස්සෙක් සතර අපායක ඉපදනා කියලා ඒ සතර අපායක උපත්ති ලැබපු එතෙන්ට ගිය මේ ලෝකෙන් එතෙන්ට ගිය කෙනෙක් නැහැ දෙවියන්ගේ ප්‍රතිසන්දි චිත්තය මියගිය මිනිසාගේ සිත් පරම්පරාවටම අයිති වන හින්දා මියගිය මිනිසාත් ඒ දෙවියොත් එක පුද්ගලයෙක් විදිහට තේරුම් ගන්නත් ඕනේ මේ කෙනාගේ සිත් සංතතියටම තමයි අරක අයිති වෙන්නේ හැබැයි මේ කෙනා එතෙන්ට ගියේ නැහැ මෙතන තිබ්බ රූපය මෙතන තිබ්බ වේදනා සංඥා සංකාර විඥානයෝ දිව ලෝකයකට සතර අපායකට බ්‍රහ්ම ලෝකයකට එහෙම යෑමක් නැහැ හැබැයි මෙතන හිටිය කෙනාගේ සිත් පරම්පරාවටම අයිතිව තිබ්බ සිත් පරම්පරාවේ ඒ ජවනයන්ගෙන් පස්සේ ලැබුණු ප්‍රතිවිපාක විඥානයේ පහළ වුණු හින්දේ සිත් පරම්පරාවේම ඇති වුණු සිත හින්දා ඒ කෙනා නිසා තමයි එතන පහළ වීම සිද්ධ වුනේ එතකොට මේක එක සත්‍යයට අදාළ කතාවක්. සත්‍යෝ ගොඩකට අදාළ කතාවක් නෙමෙයි එක්කෙනෙක් චිත්ත පරම්පරාව ඒ විදිහට එක සත්‍යයක කතාවක් ගිය ආත්මි ඊළඟ ආත්මි ওই විදිහට මේ පංච උපාදානස්කන්ධයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් කතා කළොත්
ආත්ම දෘෂ්ටියක් නැතුව එකනා කතා කළොත් සම්මුතියේ විවහාර කරන්න වෙන ක්‍රමයක් නැති හින්දා අනිත්‍යයට පැහැදිලි කරන්න සම්මුති භාෂාවෙන් ගියාත්ම ඊළඟාත්මේ මම මොන වගේ පින්කම් කරගෙන ඇද්දේ කරගෙන තියෙන පින්කම් තමයි දැන් බුද්ධි විඳින්නේ එහෙම කියලා කතා කළොත් ඒකෙනා කියන දේ හරි. හැබැයි එතන ඒකෙනා අවබෝධ කරන් ඉන්න පංච උපාදානස්කන්ධේ භාෂාව සම්මුති විවහාරේ සම්මුතියේ තියෙන වචන පාවිච්චි කරලා ඒකෙනා අවබෝධ කරගෙන ඉන්න දේ කියනවා. එතකොට ඒකේ වරදක් නැහැ. ඒ වුණාට කවුරු හරි කිව්වොත් ගියාත්මේ හිටිය මම්මයි දැන් මේ ඉන්නේ කියලා එහෙම කිව්වොත් වැරදි. මොකද ගියාත්මේ හිටිය කෙනා දැන් ඒ විදිහට ඉන්නවා කිව්වොත් ඒ තිබ්බ හිත ඒ තිබ්බ වේදනා සංඥා සංකාරය ඒ රූපම දැන් නැහැ. චුතියට පස්සේ ප්‍රතිසන්දි සිත ඇතිවීමේ ප්‍රධාන හේතුව විපාක දීමට එළඹ සිටි අතීත කර්මය. ඒකනේ අපි ඔය ඇත්තන්ට කියන්නේ පුන පුනා කියන්නේ සතර මේ සතර ආරසක භාවනා පුරුදු කරන්න අකුසල් සිත් 12 ඇති වෙන්න එපා දෙන්න එපා. බෝධිපාසික ධර්ම ඇතිවන විදියට කටයුතු කරන්න ඔය ඇත්තෝ කලින් ගොඩාක් පින් කරගෙන තියන අය වෙන්න පුළුවන්. දැන් බොහොම දුප්පත් අසහනව අපහසුට පත්ලා ඉන්න පුළුවන්. ඔය ඇත්තන් කර්ම විපාක දීමේක රාජත්තා වේවා වෙන ඕනම කෙනෙක් අතීත ගොඩාක් පින් කරගෙන ඊට පස්සේ තිරසං ඉපදන බොහෝ සැප සම්පත්ින්ද හැබැයි මෑන වෙලා හිත නරකුණු හින්දා ඒ නිසා හැම වෙලාවකම අනාගතේ ලැබෙන්නේ ජවනයන්ට විපාක නිසා ඒක ditta dhamma vīthni uppajja vīthni aparāpa වේත්නි විපාක ලැබෙන ආකාරයේ තීරුම් අරගෙන ඔබ බෝධිපාසික ධර්ම හිත තුළ නිතර ඇතිවන විදිහට පුරුදු කර ගන්න ඕනේ. මානසනයේදී කර්මාදීන් එකක් අරමුණු කරමින් පැවති කුසල අකුසල ජවන චිත්තයන් අවිද්‍යා තණ්හා දෙකත් ඒ ඒ ආකාරයෙන් ප්‍රතිසන්දියට හේතු වෙනවා. නැවත භවයක හට ගැනීමට මානසනයේදී කර්ම කර්ම නිමිති ගති නිමිති කියන අරමුණු තුනෙන් එකක් අරගෙන ඇතිවුණු කුසල සිත්තෝ අකුසල සිත්තෝ ඒකට අවිද්‍යා තණ්හාව දෙකත් බලපාලා ඒ ලෝභ දේශ මොහ අලෝභ දෝ සමෝහයන් යෙදෙන ආකාරයේ අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්දියට බලපානවා. ඒ විදිහට ඔය ඇත්ත කවුම තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද කියපු ටික? පැහැදිලි සර්. මොකට පිරුණාද? පැහැදිලි. එහෙමනම් අපි ධම්මික මහත්මයා ප්‍රශ්න අහන්න අවස්ථාව තිබුණ නේද? එහෙමයි සර්. අනස මූලික වශයෙන් මම ප්‍රශ්නයක් අහන්න මෙතන මේ අවසාන පරිච්ඡේදයේ උඩ පරිච්ඡේදයේ තියෙනවා. දැන් මිනිසාගේ සිත් පරම්පරාවටම අයත් බැවින් මියගිය මිනිසාත් ඒ දෙවියත් එක පුද්ගලික වශයෙන් කිය යුතුයි කියන ඒ වගන්තිය හරිද ස්වාමීන් වහන්සේ? දැන් ඒ එක පුද්ගලෙක්ද ඒ සිත් පරම්පරාවක් විතරද? ඔව් මේ වගන්තිය හරි. මොකද දැන් අපි සම්මුතියේදී කතා කරන්නේ සත්වයෙක් කියලානේ පුද්ගලයෙක් කියලානේ. සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරනකොට අපිට මේ කියන්න පුළුවන් මේ විදිහට මියගිය මිනිසාගේ සිත් පරම්පරාවටම අයිති හින්දා නැත්නම් මියගිය දෙවියන්ගේ සිත් පරම්පරාවටම අයිති හින්දා මියගිය මිනිස්යාත් ඒ දෙවියොත් එක පුද්ගලයෙක් විදිහට ඒ සිත් පරම්පරාව ගැන කියන්න පුළුවන්. මොකද මේක අවබෝධයෙන් කියන එකක්නේ, සිත් වෙන්නේ මොකද්ද කියලා කියන එකක්නේ, මේ සම්මුති භාෂාවෙන් කියන එක. මේකම අපිට පරමාර්ථ වශයෙන් කියන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය විදිහට ගත්තාම පංච උපාදාන ස්කන්ධයේ ඒ විඥාන පරම්පරාවේ ඒ අවසන් චුති චිතින් පස්සේ අර ජවනයන්ට අරමුණ වුණු ප්‍රතිසන්දි විඥාන ඒ පරම්පරාවටම අයිති එකක්, එහෙම නැත්නම් වෙන කෙනෙක්ට අයිති වෙන එකක් නෙමෙයි කියලා එහෙම කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලෝකයේ කතා කරනකොට මේ විදිහට සම්මුතිය මේ කාරණාව කියලා තියෙනවා. එවසන්න පහගිය දවස්වල රාජයට නැතුණාට පස්සේ හැමෝම එකට වෙනත් වෙනත් අදහස් කියනවා. දැන් ධර්ම විනය අපි දන්නවානේ, ගලපලා බලනකොට ඒක ලැබෙන ප්‍රතිඵල මොකද්ද කියලා. පස්සේ මේ අපි ලිපියක් එහෙම ඒ පිළිබඳ ලියලා ඵල කළා. කට්ටිය කියන අදහස් බැලුවාම පරමාර්ථ ධර්ම ගැන කිසිදු අවබෝධයක් නැහැ බොහෝ දිනාට. ඒක හරි අපරාධයක්. ජනිත මහත්මයා අත උස්සලා දෙන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේගෙන්. සරයි ස්වාමීන් වහන්සේ,
චිතිසිත ප්‍රතිසන්දිසිත කියලා අපි නම් කරනකොට එතකොට එදේ භවංග සිතම නේද ඒ අතරම මේ කියන්නේ මරණසන් මොහොතේදී චිතිසිත ඒ වගේම අලුත් උත්පත්තියකදී ඇති වෙන ප්‍රතිසන්දිසිත කියවට ඒ භවංග සිතම නේද ස්වාමීන් වහන්සේ ඒ ගමන් කරන්නේ නෑ භවංග හිතමද ගමන් කරන්න කියලා ඇහුවොත් ඒක වැරදි වෙනවා ඒකට හේතුව තමයි අපි සිතින් වෙන වැඩේ අනුව නැත්තම් සිතින් වෙන රාජකාරිය සිතින් වෙන කටයුත්ත අනුව තමයි හිතට නම් දාලා තියෙන්නේ මේ මේ හිත කියලා ප්‍රතිසන්දි හිත ඊළඟ භවයේ සන්ධි කරන හිත භවංග හිත ඒ භවයේ පැවැත්ම කරන ප්‍රතිසන්දියයි චුතියයි අතරමැද ඇතිවන දොරටු වලින් හටගන්නේ නැති භවයේ පැවැත්මට ඉවහල් වන චුතිපතිසන්දි සිතේ ස්වභාවයේ හැම අතිම ගත සිත් පරම්පරාව. તો චුතිය කියලා කියන්නේ මේ භවයේ අවසානයේට ඇතිවන මේ කුත්‍ය කරන හිත. එතකොට භවංග හිත කිව්වහම භවයේ පැවැත්ම කරනවා කියන්නේ ඒ උප්පත්තිය ලැබූ භවයේ චිත්තසන්තතිය හැම අතිමේට සමාන කරනවා. දැන් තිරසන් සතියක් ගත්තාම හේතුක උපේක්ෂාසගත සම්තින සිස් ස්වභාවයක් තියෙන්නේ. මනුස්සයෙක් ගත්තාම අහේතුක මේ මනුස්සයෙක් ගත්තාම අහේතුක උපේක්ෂාසගත කුසල විපාක සම්තීනයක් තිබ්බොත් අන්ධගලුව ආදී අහේතුක දුගති එතකොට දිහේතුක සිතක් තිබ්බොත් දිහේතුක සුගති එතකොට තිහේතුක සිත් පරම්පරාවක් තිබ්බොත් තිහේතුක සුගති එතකොට ඒ කෙනාගේ භවාංග චිත්ත සන්තතිය වෙන්නේ චුතියයි ප්‍රතිසන්දියයි අතර මැද තියෙන සිත් පරම්පරාව ඒක ආර ලැබූ අහේතුක දුගති හෝ මේ සුගති අහේතුක හෝ දිහේතුක හෝ තිහේතුක ඒ තත්ත්වයට හැම අතින්ම සමාන වෙනවා ඒ තිබ්බ තත්ත්වේ වෙනස් වෙනවා චුතියෙන් පස්සේ ඊළඟ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දී දැන් අහේතුක දුගති කෙනා ඊළඟ මේ සුගති දිහේතුක තිහේතුක අහේතුක වෙන්න පුළුවන් දැන් මේ කොහොම හිටියත් දැන් මේ අහේතුක දුගතිද එහෙම නැත්නම් අහේතුක සුගතිද දිහේතුකද තිහේතුකද ඔය තත්ත්වයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඊළඟ භවයේදී තිහේතුක කෙනා අහේතුක දුගති වෙන්න පුළුවන් ඒ විදිහට ඒ කවුන තීරුම් ගන්න ඕන භවංග සිත කියලා කියන්න බෑ මේ මේ සිද්ද වෙන වැඩ පිළිවෙලට අවසර ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් අපිට ප්‍රතිසන්දි සිතේදී යම්කිසි සත්‍යයක් ප්‍රතිසන්දි සිතේදී ඇතිවන සිත ඔහු නිදාගෙන සිටින විට ඒ කියන්නේ රාත්‍රී කාලේ නිදාගෙන සිටින විට ඒතර එතකොට ඇතිවන්නේ භවංග සිත නේද ස්වාමීන් වහන්සේ අපේ මහත්මයා නිදාගෙන ඉන්න වෙලාවට ඇති වෙන්නේ නින්දට බැස ගන්න හින්දා භවංග සිත ඒ වුණාට මරණය වෙනකොට නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට ද්වාරවලින් යම්කිසි චිත්ත වීතියක් ඇති වෙලා තමයි මානේ වෙන්නේ ඒ කෙනාගේ චක්කු සෝත ගහන ජීවහා කාය හද කියන මේ ද්වාරයට අරමුණු එන්න ඕන භවංග මේ සන්තතිය එක්ක මානෙටපත් වෙන්නේ නැහැ ඒ කියන්නේ භවාංගයට බැසගෙන තියෙන වෙලාවේදී එහෙම මානෙටපත් වීමක් වෙන්නේ නැ නින්දෙමිය ගියා කිව්වත් ඒ කෙනාගේ මන ආයතනයට ධර්මාරම්භන කර්ම කර්ම නිමිතිගත් නිමිති කියන අරමුණු තුන එකක් එක ඇති වෙලා හරි ඒ කෙනාගේ මානෙ සිද්ධ වෙනවා මානෙටපත් වෙද්දී මානසන චිත්ත වීතියක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නම ඕන අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ තව එක ගැටියක් තියෙනවා රහතන් වහන්සේ නමක උන්වහන්සේ මනුෂ්‍ය භවයක උත්පත්ති ලබන විට ඇතිවන ප්‍රතිසංසිත උන්වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේට ඇතිවන ප්‍රතිසන්දි භවය ලබනකොට ඇතිවන සිතකද එහෙම නැත්නම් ඒක කොහොමද රහතන් වහන්සේ නමක් මනුස්ස භවයක උප්පත්තිය ලබන්නේ. ඒකට හේතුව තමයි රහත් වුණාට පස්සේ නැවත උපතක් වෙන්නේ නැති හින්දා. හැබැයි මනුස්ස භවයේ ති හේතුක උපතක් ලබපු හේතු සම්පත් මොහුකුරාගිය පළතුරු ගෝසේ යෝනිසෝ මනසකාරයේ හොඳට බහුලව පුරුදු කළ සම්මාදිට්ඨිය ඇති කරගත් බෝධිපාසක ධර්ම දියුණු තියුණු කරගත් ගිහි පැවිදි සිව්වනාපේස කවුරු හෝ කෙනෙක් කවුරු හෝ තැනැත්තේ තැනැත්තියක් සෝවාන් සකදාගාමි අනාගාමි මගපල් ලබා ඒවා පහු කරලා අරහත් මාර්ග ඥානයෙන් කෙලසුන් නැසුවාට පස්සේ කෙලසුන් නැසූ මොහොතේ ඉඳලා ඇති වෙන චිත්ත සන්තතිය
ක්‍රියාසි. එතකොට ඒ ක්‍රියාචිත්ත සම්තතියක් තියෙන ඒ රහතන් වහන්සේලාගේ ක්‍රියාචිත්ත සම්තතියක් හින්දා අර ඉස්සෙල්ලත් කිව්වා වගේ රහතන් වහන්සේලාට අනාගත ස්කන්ධයන් 15 වන ආකාරයේ විපාක ශක්තියක් නැහැ. ඒව ඔක්කොම ක්‍රියාචිත්ත සම්තතියක් නැවත උපතක් වෙන්නේ නැහැ. වර්තමාන ස්කන්ධයන්ගේ අභාවයත් එක්ක අනුපාසේස පය නිර්වාණය මේ නාම රූප කතාන්දරය අවසන් වෙනවා. අප්‍රමාණ පින්න වහන්සේට තෙරුවන් සරණයි. අනිසිත ඇති වෙන්න බැරිද? ඒ කියන්නේ අකුසල් සිත් 12 ඇති නොවි. දැන් අපි කලින් ඉගෙන ගත්ත පාඩම් වලට මතකයට ගන්න. අකුසල් සිත් 12න් කියන කාරණා නැතුව ඒ කිනාට පැහැපස් සංසුන් තැම්පස්සි ස්වභාවයක් ඒ කිනාට කුසල් සිත් වල ඇති වෙන්නේ නැද්ද? අමෝහේ නොයතුනාට. පුළුවන් සාමනංස. ඒ කියන්නේ ද්විහෙතුක විතරක් යෙදෙන්න පුළුවන් නේද සාමනංස? ඔව්. ඒ වුණාට ද්විහෙතුක විතරක් නෙමෙයි. ත්‍රිහෙතුකුණත් වෙන්න පුළුවන්. මොකද අලෝභයේ අදෝසයේ අමෝහයේ කියන හේතුවලදී කර්ම කර්මඵල විශ්වාස කරන ස්වභාවයක් කර්ම කර්මඵල විශ්වාස කරන ස්වභාවයක් ප්‍රබලව නොයතුනාට අපි උදාහරණයක් ගමු මණ්ඩුක ගෙම්බෙක් ගෙම්බ දෙවි කෙනෙක් වුණා දෙවියෝ සෝවහන් වුණා සෝවහන් වෙන්න නම් ත්‍රි හේතුක සිතක් ඕනේ නැද්ද එහෙමයි එතකොට ත්‍රි හේතුක සිතක් ඇති වෙනකොට මණ්ඩුක ගෙම්බා කිරිවවුල එතකොට ඒ ඇයට අර ස්කන්ධ ධාතු ආයතන ආදී විදිහට ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. නමුත් ඒකේ චිත්ත සංතති වල හේතු යෙදනවා. ඒ හේතු යෙදෙන සිත් තිබ්බොත් අනිවාර්යයෙන් මේකට ගැළපෙන විපාකයක් ලැබෙන්න ඕන. පැහැදිලිද? එහෙමයි සානස් තරංස. දැන් තිරසංව දැන් හිතන්නකෝ අද හොඳටම ධර්මයේ හැසිරෙමින් කටයුතු කරපු අර අපි ඉනිකුණා විදියට උප්පත්ති ලැබපු හාමුදුරු හිතන වස් කාලයක ප්‍රබල විදියට සිල්වත් ගුණවත් කටයුතු කළා. සිවුරමහල පළඳින සූදානමින් ඉන්න දවස වෙනකොට හාමුදුරුවෝ අසනීපයක් ඇත්ලා අපවත් වුණා. දින හතක් යනකන් සිවුර තව කෙනෙකුට පරිහරණය කරන්න දෙන එපා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දින හත පැන්නා සිවුර බෙදන්නට අවසර දුන්නා. අර ස්වාමින් වහන්සේ දින හතෙන් පස්සේ සුගතියකට ආවා. ඒ වගේ මේ මේක මාරු වෙන විදිහක් තියෙනවා සිද්ධ වෙන ආකාරයක් තියෙනවා වෙනස් වෙන විදිහක් තියෙනවා ඒ මරණාසන්න වෙලාවේදී ඒ කෙනාගේ අතීත කර්ම ආදී වුණත් ධම්මාරම්මන විදිහට හමු වෙන්න පුළුවන් වර්තමාන අරමුණක් වුණත් හමු වෙන්න පුළුවන් අදට ප්‍රශ්න එපමණයි වගේ නේද මේ පින්නත් පිරිසෙන් තස්ස ගැටළු තියෙනවා ස්වාමීන් වහන්සේ විමස ගන්න මේ අවස්ථාව ප්‍රයෝජන කරගන්න නැත්නම් අපි පින්කම හමාර කරමු අවසරයි ස්වාමීන් වහන්ස දැන් එක්සිඩන්ට් එකක් වෙලා ආයතන ඔක්කොම වැඩ කරන්නේ නැතුව ICU එකේ ඉන්නේ එතකොට එයාගේ මනසට ඒ වෙලාවේ අර එක දිගටම ගිය මොන හරි සිතුවිලි වලට අනුව නේද එහෙමනම් එයාටත් ප්‍රතිසන්දිය ලැබෙන්නේ හදිසි අනතුරක් වෙලා ICU එකේ වගේ තැනක ඉන්නකොට මොළයේ තියුණු යම් යම් හානිත් එක්ක ඒ කිනාට බාහිර ලෝකයට අදහස් දැනගන්න සලස්වන්නට එයාගේ ශක්තිය නැතුව කියත් බාහිර ලෝකයේ තියෙන කරුණු ගන්න ඒ කිනාගේ ප්‍රසාද රූපවල ශක්තිය නැති වෙන්නේ නැහැ හුඟක් වෙලාවට ඒ කිනාගේ ආයතන වලින් අරමුණු ගන්නවා නමුත් ශාරීරික ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන මොළයට යම් සිදු වුණු හානි හින්දා ඒ කෙනාට ශාරීරික ඔස්සේක පින්නන්න හැකියාවක් නැහැ. බාහිරව ඉන්න අය කරන කියන දේවල් ඒ කෙනාට දැනෙන්න පුළුවන් වැටෙන්න පුළුවන්. ඒ බාහිරව කරන කියන දේවල් එක්ක ඒ කෙනා චක්කායතන සෝතායතන විදිහට ඒ වගේ අරමුණු ගන්න පුළුවන්.
සම්බන්ධතාවයේ ගිලුහුණාම කියමුකෝ. හැබැයි මන ආයතනයත් එක්ක ධම්මාරාමන විදියට හරි ගන්නවා. මානයට පත් වෙනකොට මානාසන චිත්ත වීතියක් සියලු සත්ත්වයන්ට ඇති වෙන්න ඕන. පැහැදිලිද? පැහැදිලි සන්නස ගොඩක් පිං. පින්වත්නි ඔය ඇත්තන්ට තියෙන හැම ගැටලුවක්ම අපූර්වවට විසඳෙනවා ඇති අභිධර්ම ඉගෙන ගත්තේ. ඒ නිසා අභිධර්මයේ ඔබට අතිශයින් උපකාර වෙනවා මඟපල් ලබා සසරින් ඉගුරු වෙන්නට අදිස්ථානශීලීව කටයුතු කර ගන්නටම ඕන මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වූ ධර්මතා වැඩපිළිවෙලක්. ඒකට ප්‍රමාණවත් නේද? හොඳයි සවනස. පින්වත්නි අදත් මෙතෙක් කියලා සිදු කරගත් පුණ්‍ය ධර්මිය ඔබ නමින් මියගිය නෑතෑයිනට අනුමෝදන් වී වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හූතු. ආසවක්ඛයා වහං හූතු. මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන ඉංගීත බාල ඉංගීත අසත් පුරිස ඉංගීත අසත් පුරුෂ ඉංගීත පාප මිත්‍ර ඉංගීත පාප මිත්‍ර ඉංගීත ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිස ඉංගීත සත්පුරුෂයන් ගීත කල්යාණ මිත්‍ර ඉංගීත කල්යාණ මිත්‍ර ඉංගීත බුද්ධාදී බුද්ධාදී ආරි මහෝත්තම ඉංගීත ආරි මහෝත්තම ඉංගීත ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා. සත්පුරුෂ පින්වත්නි සමහර පින්වතුන් මෙතන පණිවිඩ තියලා තියෙනවා පින්වත් ඔය ඇත්තන් අපි WhatsApp group වලට ඇඩ් කරගන්න කියලා. අපි පොඩි හාමුදු link එක දාලා තියෙනවා. ඔය ඇත්තෝ වැඩසටහන් දැනුවත් කරන group වලට ඇඩ් වෙලා නැත්නම් ඇඩ් වෙන්න යට link එක තියෙනවා. ඒකෙන් ඔබට පුළුවන් ඇඩ් වෙන්නට. ඒ වගේම අද දවසේදී ඔය පුණ්‍යවන්ත අභිධර්ම ඉගෙන ගත්ත දැන්නම් ඔබට පුදුම තරම් සතුටකුත් ඇති. ඒ වගේම බොහෝ දහම් ගැටලු තොයත් අපූර්වට ලිහා ගන්නවා ඇති. ධර්ම සාකච්ඡා වාරය ඔබට අපි ලබා දෙනකොට ඔය ඇත්තන්ට ඔබ තියෙන ගැටලු ඉදිරිපත් කරද්දී අපි ඒවට පිළිතුරු ලබා දෙනකොට නොතේන තැන් තිබුණ නැවත නැවත අහන්න. ඔය ඇත්තෝ සියලු ගැටලු ඉතාම හොඳට පැහැදිලිව නිරවුල් කරගන්න කටයුතු කරගන්න. අදත් පින්බර අභිධර්ම වැඩසටහන සඳහා අපි අපේ කිපඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මේ විදිය සම්බන්ධ වෙනවද වගේම කටයුතු සඳහා සහයෝග ලබා දුන්නා. අද ධර්මදාන දායකත්වයේ අපේ පින්වන්ත අබුඩාබිහි පදිංචි දමේ ගමගේ මහත්මා නංගේ දයාවර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය දියණිය පුතුණුවන් විසින් දරන්න තියෙත්න විවිධ රටවල සිටින ඔබේ පුණ්‍යවන්තයෝ අද අභිධර්ම පන්තිය හා සම්බන්ධ වූවා ඔබේ නැනස දවසින් දවස තිබුණු නිවෙන් දිනුවට පත් වෙනවා ඇති මගපල් ලබන
ස්ථානයෙන් කටයුතු කර ගන්න ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීරිස් නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතු නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. අප සිල් දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. අපාති මොනෑම ආකාරයක අවතක්ස දුණා නම් මහ සංඝරත්නය කමා කරවා ගනිමු. අපරස් කරගත් තව සීල කුසල් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිමු. ඒ වගේම ස්වාමීන් වහන්සේලා රැස් කරගත් තව සීල කුසල් අපත් අනුමෝදන් වෙමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බස්. සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බස්. සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ. ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ. තတိယံපි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං බස්සිතුම් වන්තිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීල දයාවාසං පුත්තං නමාමහං. සුපති සාදු 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 සාදු. වැඩම අවදාළ පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම සිටිනා මහා සංඝරත්නයේ අවසරයි දාබර පින්වත් සහෝදර සහෝදරියනි, අද දවසේ මේ ඉරිදා සන්ධ්‍යා භාගයේ අපිට ඉතාමත් වාසනාවන්තවෙන් ගත කිරීමට අවස්ථාව සැලසුණා. ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම ඒ ධර්ම සාකච්ඡා පැවැත්වීම මූලික වශයෙන් විසන සැද පන්සිල් සමාදන් වීමෙන් අපි මහත් වූ කුසල් රාශියක් සම්පාදනය කරගත්තා. අපට සියලු ලාභයන් අත්පත් වූයේ අප කරේ අනුකම්පාවෙන්. උපඩවා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවා නොසලකා කරදර බාධක මැදෙත් මේ පින්කම් මාලාව පාත්වාගෙන යනවා පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේත්, ඊට අනුග්‍රහ දක්වන්න අපරක්ක පඤ්ඤා සරපොඩි ස්වාමීන් වහන්සේ අතුළු අනිකුත් සියලු ස්වාමීන් වහන්සේලා නිසයි. ඉතින් අප මේ අවස්ථාවේදී රැස් කරගත්තා සියලු කුසලාන් සංසයෝ සියලු පුණ්‍යාන් සංසයෝ පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේට, පූජ්‍යපාද අපරක්ක පඤ්ඤා සර ස්වාමීන් වහන්සේට, අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා අපරස් කරගත්තා මේ සීල කුසල් මේ සීලපින් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේලා විසින් කරගෙන යන්නා වූ සීලම ශාසනික සේවාව සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් රෝගී සුවසල් සේවා අවසානයේ ඔබ වහන්සේලා පතන්නා බෝධියකින් අවාමා නිර්වාණ සම්පත්‍ය සලසා ගැනීමට අපරස් කරගත්තා මේ සීල කුසල් හේතු වේවායි පුණ්‍යානුමෝදනා කර සිටිමු. ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේලා සිරි දිනා වහන්සේලා මෙලොවට දායද කරා වූ සාසන උතුම් සාසනයට පූජා කළා වූ ඔබ වහන්සේලා සිරි දිනා වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාට, ඔබ වහන්සේලාට සිරි දිනාට අකුරු කර වූ සිරි දිනා වහන්සේලාට අකුරු කර වූ සීලම ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට, සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට, සීලම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට, ඔබ වහන්සේලා රකබලා ගන්නා වූ සීලම දායකකාරකාදීන්ටත්, මේ පින් කම්මලාවට සිතවිල්ලකින් අනුග්‍රහ දක්වන්නා වූ සෑම සිරි දිනාටමත් නිර්වාණ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර. සාදු සාදු සාදු. දෙවියන් ලබන සතියේ හැමෝම සම්බන්ධ වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.